සතුරු කරන්න වෙන්නද? ඒවයිති හීන මිත්‍රයා. ඒ ගෝපාල් මොනාද කරන්නේ ඔයා? මමුවට මේ පොප්කෝන් ටික දෙන්න යාවේ. ඔයා පොප්කෝන් දෙන්න දවයි පොප්කෝන් විසික් කරන්න දාවේ. ෂික්! මගේ මොන ඇඳුමම චරා වුණා. අයියෝ මේ මොනවද මේ මිලීට කරලා තියන්නේ? අනේ සමා වෙන්න මිලී. ඉන්න මං තව මොන හරි අරන් එන්න. ඔයා වෙනුවෙන් මම විශේෂ දෙයක් අරගෙන එන්නක්. විශේෂ දෙයක්. අද මෙතන මිලිව සතුරු කරන්න. දැන් බලා ගන්න ඕක ඔයාගේ ප්ලෑන් එකට මොකද වෙන්නේ කියලා. අයියෝ මේ මොන බොම්බයි මොටයිද මේ? කොකාකෝල වලින් බොම්බයි මොටයිද? අයියෝ ඕක කරලා දාන්න. මම ඔයාට පාට පාට බොම්බයි මොටයි අරන් එන්න. නෑ 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 මිලි මංගෝල් අයිස් දාපු කූල් බීම් එකක් අරගෙන එන්නම්. මේ මට කූල් බීම්වත් පොප්කෝන්වත් ඕනේ වෙන්නේ නැහැ. මම ඇත්තටම සතුටු වෙනවා නම් සතුටු වෙන්නේ අයිස් ක්‍රීම් එකක්වත් අරන් දුන්නොත් විතරයි. අයිස් ක්‍රීම්. ඕකේ. දැන්ම ඔයාගේ දෙන්නම්. කොහෙද තියෙන්නේ මේ අයිස් ක්‍රීම් කඩයක්? වසුලියගේ කඩෙන් අපේ වැඩේ කරගමු. වසුලිය හරිම වෙලාවට තමයි හරිම තැනදි තමයි කඩේ පටන් ගන්න තියෙන්නේ. මිලි ඔයාගේ අයිස්ක්‍රීම් කන අසාව ඉස්තර කියලා හිතා ගන්නකො. වාසුලි අයියේ බලන්නකෝ යාගේ නම උඩ ගැහුවට පස්සේ මිනිස්සු මෙතන දික පොලිමක් හැදෙයි. ඇත්තමයි. වාසුලි අයියේ අනේ ඉක්මන් කරලා මගේ නම කඩෙන් අයින් කරලා දාන්න. මොකද සිද්ධ වුණේ අයියේ? ඔයාගේ කඩේනේ ඉතින්. ඔයාගේ නම නොකිය කොහොමද? ඔයාට පේන්නේ නැද්ද දෙයියනේ අර? අර ගෝපාලයයි මහදේවයයි මෙහාට දුවගෙන එනවා. මේගොල්ලෝ දැනගත්තොත් එහෙම මේ කඩේ මගේ කියලා මෙතනම කඩේ ඉවරයක් වෙනවා. මගේ හැම අයිස්ක්‍රීම් එකක්ම නැති වෙලා යයි. බිස්නස් එකක් නැත්තටම නැති වෙයි. ඕකේ බොස්. එහෙනම් අපි මේ කඩේ නම වෙනස් කරමු. එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. ඔන්න හරි. ෂාෂා වාසුලි අයියේ ඔයානම් හද පරණ පික්චර් නළුවෙක් වගේ කාටවත්ම ඔයාව නම් අඳුරගන්න බැරි වෙයි. ඒත් ඉතින් මෙහෙ ඉන්න මිනිස්සුත් ඔයාව හොඳාකාරවම දන්නවනේ. ඔයාවත් මට සිද්ධ වෙනවා අහකලා දාන්න. මට චොක්ලට් චිප්ස් දාපු අයිස්ක්‍රීම් එකක් දෙන්න. ඉක්මන් කරන්න. ඔයාගේ කටේ තියෙන චොක්ලට් ගැන විතරනේ වෙන මොකුත් දන්නේ නැහනේ. මට දෙන දෙදුනේ පාට හත්තම තියෙන අයිස්ක්‍රීම් එකක්. එළදෙන එකෙන් කිරි ගත්තහමවත් මෙච්චර පස්සෙන් එන්නේ නැහැ. මේ දෙන්න අයිස්ක්‍රීම් එකක් ගන්න පුදුම වෙන්න වාසුලියෙද්ද? මේක මේ චීන මාමේ කඩේනේ අනේ. මොනවා? හා චින් ජැක්ලි. දැන් ටිකට කලින් මෙතන වාසුලියගේ නම තිබ්බ නේද? ඕවනේ මාත් එක දැක්කනේ. දැන් ගන්නකො බලන්න සල්ලි ටික. සල්ලි නැහැ. ඒත් කොමාර අයිස්ක්‍රීම් එක මිලියට දෙන්න ඕනේ. සල්ලි නම් ඔක්කොම ඉවරුණානේ. දැන් අයිස්ක්‍රීම් එක කොහොමද අර යන්නේ? අනේ පළවෙනි වතාවට මං ගෝපාල්ටයි මහදේවටයි හොඳ පාඩමක් ඉගැන්නුවා. හැම වතාවෙම ඇවිල්ලා මාව විනාශ කරලා දාන්න හදනවනේ. දැන් ඉතින් මම වාසුලි නෙවෙයිනේ. ඒකින්ද මං මගේ බිස්නස් එක නම් හරියට බේරගත්තා. ඒක තේරුම තමයි මේ අයිස්ක්‍රීම් ෂොප් එක වාසුලිගේ නමින් තිබිලා තියෙන්නේ. ඒක රැවුල් කැටියක් දාගෙන මිනිස්සයා කවුද? මේ දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර මිනිස්සයා වාසුලියාගේ කඩේ බලෙන් අරගෙන තියෙනවා. මුලින්ම වාසුලියාගේ තැන හොරකම් කරලා, පස්සියාගේ කඩේ අයිස්ක්‍රීම් ටිකත් හොරකම් කරලා. හැමදාම අපි හින්දා තමයි යාගේ බිස්නස් එක ලැත්තෙනම ලොප්පුනේ. හැබැයි ඉතින් ඒ වැඩි අඳුරන් එන්න ඉඩ තියන්නේ නැහැ. මුලින්ම අපි ගිහලා වාසුලියාගේ බිස්නස් එක බේර ගන්න ඕනේ. ඊට පස්සේ වාසුලියාවත් බේර ගන්න ඕනේ. මෙන්න ගන්න මහතෙන්ටි. මේ වගේ අයිස්ක්‍රීම් එකක් නම් ඔයාට වෙන කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. මෙන්න ගන්න පුතා. අයිස්ක්‍රීම් එක මිසලා ගියා නම් සල්ලි දෙන්න.
වෙන්නේ. මේ වගේ අලකලජ්ජා කොහමද උනේ? නෙන්න සර්. ඔබතුමාට අපේ කඩෙන් ස්පෙෂල් අයිස්ක්‍රීම් එකක් සල්ලි වලට ගන්න පුළුවන්. මෙන්න මේක ගන්නකෝ. අනේ මේ අයිස්ක්‍රීම් එකත් එහෙම නැත්නම් මේ දත් කරන අයිස්ක්‍රීම් එකත්ද? අයිස්ක්‍රීම් කන්න කලනුත් තිබ්බේ දත් 4.5යි. ඒ ටිකක් නැති වුණා. දැන් කොහොමද මං ලෝකෙට මූණ දෙන්නේ? මං ආ ජීවිතේට අයිස්ක්‍රීම් කන්නේ නැහැ. මෙන්න මේ බොරුකාරයට අපේ වාසිලයාගේ තැන මං ගන්න කීයටත් ඉති තියන්නේ. අපි මේ විදිහට මෙන කඩේ වැඩේ කරලා දාමු. හෙලෝ. ආව් අනිවාර්යෙන්ම. හරිම රස්නේ යන්නේ. මට අයිස්ක්‍රීම් එකක් කන්න ඕන මං ඔයාට ගන්නම්. හැබැයි ඉතින් වාසුලීගේ අයිස්ක්‍රීම් කඩේ මට මේ හතරමයි මේව පේන්න නෑනේ. මට පොඩි ඉවෙන්ට් එකකට වාසුලී අයියගෙන් අයිස්ක්‍රීම් දුසිමකුත් ගන්න තියෙනවා. ඔහෝ. මං කොහොමද දැන් මෙයාට කියන්නේ මං තමයි වාසුලී කියලා? හස්තා කියලා ඒ සිරුවේ මනිලාල මේ පැත්තට එක්කගෙන ඉන්නකො බලන්න. මනිලාල අයියේ එන්න එන්න ඉතින් මේ තියෙන වාසුලී අයියගේ ක්‍රීම් අයිස්ක්‍රීම් ෂොප් එක. ඒත් මේ කඩේ ඇතුලේ වාසුලීගේ නම ලියලා තියෙනවා මට පේන්නේ නෑනේ. අයියෝ ඉතින් ඔය නම නැහැ කියලා මොනා වෙනවද? ඔයාම බලන්නකො මේ මෙනු එක දිහා. අද විශේෂ මිලකට තමයි දෙන්නේ. ඇති වෙනකන් කන්නයි තියෙන්නේ. ආ එන්න මනිලා සර්. මොන වගේ අයිස්ක්‍රීම් එකක්ද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ? මේ හස්තා ඔයා වාසුලිය ගාව නේද බොක්කෙන් බින්දලා වැඩ කරේ? වාසුලයි වතයරලා දාලා ඔයා මේ චීන මාමත් එක්ක එකතු වුණාද කඩේ කරන්නේ? නෑ නෑ නෑ, ඇත්තම කිව්වොත් මං ඔය වාසුලිය අයව අත්තරලම දැම්මා. මොකද එයාට හරියට බිස්නස් එකක්වත් කරගන්න බෑ. එයාට ඉතින් එයාගේ කඩයක්වත් බලා ගන්න බැරුව මාව කොහොම බලා ගනීද? ඒ නිසා මං එයාව බිස්නස් වලින් පයින් ගහලා තමයි එළුවේ. පයින් ගහලා. ඒයි ඔයා අපේ වාසුලියට හැම දෙයක් කරාද? බලා ගන්නවා කාටද පයින් පාර වදින්න කියලා. කඩේ අයියේ මට ගෙදර ගෙනියන්න අයිස්ක්‍රීම් පෙට්ටි දෙකක් අරගන්න පුළුවන්ද? අයිස්ක්‍රීම් ටික දියවෙන්න කලින් මගේ ගරුදෙනුව ඉවර කරලා දෙන්න. අපේ වාසුලියගේ අයිස්ක්‍රීම් එක වෙන කාගේවත් අතට යන්න අපි කීරොත් ඉඳ තියන්න හොඳ නැහැ. මෙයාගේ මේ වැඩපිළිවෙල නම් නවත්තලා දාන්න ඕනේ. එන්න ගෝපාල් තනගන්න. අයියෝ මගේ අයිස්ක්‍රීම් එක කොහෙද රැන් දුවන්නේ? සල්ලිත් නැ සල්ලිපත් නැ අයිස්ක්‍රීම්ත් නැ. අනේ නවතින්න ගෝපාල් මහදේව, නතර වෙන්න. දුවන්න මහදේව දුවන්න. අනේ මගේ අයිස්ක්‍රීම් ටික. අපයි මගේ සල්ලි. මෙයා කොහෙද හිට ආයේ? ඔයාලා කොහෙද ළමයිනි දුවන්නේ? පුළුවන් නම් අල්ලගන්න බලන්න වෙන්න. මේ මොකද මේ? අයිස්ටි හම්බුනා. අනේ මගේ අයිස්ටි එක. හනි මේක කොහෙන්ද ගඩම් පාත්තේ? මේක දෙන්නකෝ. ඕක කොහෙද යන්නේ? අරයි යන්නේ. හරි. මේක මිල්ක් ෂේක් එකක් වෙලානේ. මම මිල්ක් ෂේක් එකක් වෙච්ච එකට නම් සල්ලි කීයටවත් දෙන්නේ නැහැ. මගේ සල්ලි මට ආපහු දෙන්න ඔය දියවිච්ච අයිස්ක්‍රීම් ඔයා තියාගන්න මං යනවා යන්න. නියමයි. අන්තිමේට අපි මේ හොර තක්කඩියව පරාද කළ දෙම්මා. ඒ වගේම වාසුලියගේ බිස්නස් එකත් බේරගත්තා. ඔය දෙන්න බේරගත්තේ නැහැ. තව පාරක් මේ වාසුලිය අයියාගේ බිස්නස් එක, ඒ කියන්නේ මගේ අයිස්ක්‍රීම් කඩේ නැති කරලා දැම්මා. වාසුලිය මේ ඔයා? හා මම හිතුවා මගේ බිස්නස් එක බේරගන්න ඕගොල්ලන්ගෙන් ඈත් වෙලා ඉන්නවා කියලා. මූණවත් පෙන්නන්න නැතුව හැංගෙන්නයි හිතුවේ. ඒත් එක හරි ගියේ නැහැ. මුලින්ම මම ආතයි කප්පැද්දා. ඊට පස්සේ මම කේක් කඩයක් දැම්මා.
ඊට පස්සේ සිකුරිටි කෙනෙක් හැටියට හිටියා. වඩා පව කඩේකුත් දැම්මා. ඒ තමුන්ලා දෙන්න මගේ පස්සෙන් එන එක නතර කළේ නෑ. මේම ගියොත් මට කවදාවත් බිස්නස් එකක් පටන් ගන්න වෙන්නේ නෑ. ආ! ඔය දෙන්න ගියේ අයිස්ක්‍රීම් ගේන්නද? එහෙම නැත්නම් අයිස්ක්‍රීම් හදන්නද? හෝ 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 හෝ! එක අයිස්ක්‍රීම් එකක් මට අරන් එන්න කිව්වම ඔය දෙන්නමට අයිස්ක්‍රීම් පෙට්ටියක්ම ගෙනාව දානේ. මම අයිස්ක්‍රීම් එකක් ගේන්න කිව්වේ නැතුව මිල්ක්ෂේක් එකක් නෙවෙයි. ඔය දෙන්න මිල්ක්ෂේක් එකකින් මාව නෑවේ මොකටද කියන්න?